மண்டலாவை ஆய்போ துரமடலாவ சங்வாத கஹரசரணிய மதக ஸ்மரணே சஹா விபாக சூதான ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා අපේ රටේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විභාග පිළිබඳ බලධරයා හැටියට එතුමා හැඳින්වුවොත් නිවරදී විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජිත මහත්මයා ඉතා ගෞරවනීයව දොරමඩලාවට පිළිගන්නවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ තනතුරු ගණනාවක් දරූ කීර්තිමත් නිලධාරී එතුමා ජාතික අධ්‍යාපන ආයතනයේ තනතුරක් දරුව ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ කීර්තිමත් නිලධාරියෙක් වගේම බොහොම හොඳ රසවතෙක් එක්තරා විදිහක කියන්න පුළුවන් හොඳ ගායන ශිල්පියෙක් අද ගීත ගායනා කරයිද කියලා මා දන්නේ නැහැ. ඉතා ගෞරවනීයව පිළිගන්නවා බොහොම කාර්යබහුල අවස්ථාවක ඔබතුමා මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. ඒ වගේම මනෝරෝග විශේෂඥ වෛද්‍ය චතුර අබේසූරිය මහත්මයා ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. එතුමා කඹුරු පිටියේ මූලික රෝහලේ වැඩබලන විශේෂඥ මනෝවෛද්‍යවරිය හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසන්නේට සහභාගී වන අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය දයාරෝණ අතුකෝරල සූරිය ඉතා ගෞරවනීයව පිළිගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්යතුමා ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනින් අද දොරමඩලාවට සහභාගී වන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය එම් ජේ වංශපාල මහත්මයා එතුමා ශ්‍රී ජවත්පුර විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ විද්‍යාංශයේ මහාචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරනවා. දැන් අපේ ප්‍රේක්ෂකයන් බලන්ට තියෙනවා ආහාර තාක්ෂණ විද්‍යා මහාචාර්යවරයෙක් මොනවද මේ විභාග ගැන කතා කරන්න කියලා. කතා කරන්න දේවල් ටිකක් තියෙනවා මොනවද කියලා බලන්න පුළුවන්. අපේ මාතෘකාවට එන්න කලින් මට පුංචි මතක් කිරීමක් තියෙනවා. මේක ඉතාම රසවත් මතක් කිරීමක්. මේ බොහොම කනගාටුදායක දෙයක්. අපි දන්නවා පිපුණු කුසුම් පරවෙනවා. මලක් පිපුණා නම් කුසුමක් පිපුණා නම් ඒක පරවෙන බව හැබෑවක්. හැබැයි කුසුම් පීරිස් අප හැර ගියා කියලා දැනුණාම මලක් පරවුණාට වඩා කුසුමක් පරවුණාට වඩා අපට දැනෙනවා. ඇගේ හඳ බොහොම ලබැඳි හඬක්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපේ රටේ රසිකත්වය පෝෂණය කරන්නට මහා මෙහෙවරක් කරපු සංනිවේදන කේන්ද්‍රස්ථානයක්. ගුවන්විදුලිය නිසා කුසුම් පීරිස් වැනි සංනිවේදිකාවන් සංනිවේදකයන් ප්‍රකට වූ බව හැබෑව. හැබැයි කුසුම් පීරිස් වැනි අය නිසා ගුවන්විදුලිය සමාජය අතර වඩාත් ප්‍රකට වුණා කියලා අපට කියන්න පුළුවන්. කුසුම් පීරිස් නැමැති අපේ බොහොම ලබෙන්දි සංනිවේදිකාව, ගීත රචිකාව, හඬ කැවීම ශිල්පිනිය දැයින් සමුගත්ත එක අප කාටත් දැනෙන දෙයක්. අප කල්පනා කළා දොරමඩලාව ආරම්භයේදීම ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට එල්දෙනිය කඩවත ප්‍රදේශයගේ දේහය තැන්පත් කරලා තියෙන අවසන් කටයුතු පිළිබඳ මාධ්‍යෙන් දැනුම් දීලා තියෙනවා. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ සටහන තබන්ට අප කල්පනා කළා. ඇය රචනා කළ ගීත ගණනාවක් තියෙන බොහොම ජනාදරයට පත් වෙච්ච ජනප්‍රිය ගීත රසක ගීත රචිකාව ඇය බව සමහරු දන්නේ නැහැ. පොඩ්ඩක් අහන්න මේ ගීත රචනා කරලා තියෙන කුසුම් පිරිස් මාධ්‍යවේදිනිය. ki ub nihan nadi ante nidana net ub sanasana situngali ub taniva hindili dikunet hasarelle masana suna tavase මේනිතු නවතා මගේ හිත අමතා ඉරුකි නැහුන උදයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාමය පවතින තුරු කුසුම් පීරිස් නාමය කාටවත් අමතක වෙන්නේ නැහැ. ඇය ගුවන්විදුලි වැඩසටහන් ගණනාවක් මෙහෙව්වා. ඇගේ හඬ ගුවනට මුසු වුණා. ඒ වගේම මුවන් පැලැස්ස, මොනරතැන්න, ගුවන්විදුලි රඟමඩල ඔබට මතක නම් ඇගේ හඬ ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. ඒ වගේම ගුවන්විදුලි හඬ කැවීම ශිල්පිනියක් හැටියට විශාල දායකත්වයක් දැක්වුවා. ඇගේ ජීවිතයේ අවසාන
කොටස දක්වා මේ යුගයේ දක්වා මේ වැඩ කළා ක්‍රියාකාරී සංවේදිකාවක් හැටියට විවිධාකාරයෙන් නිදහස් මාධ්‍ය වේදිනියක් හැටියට වැඩ කළා නමුත් ඇය ක්‍රියාකාරී බොහෝ කාලයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් එක්ක සේවය කළා අභව ප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍ය වේදිනී කුසුම් පීරිස් මහත්මියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ උපහාරය පුද කරන අතර ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද අපි දොරමඩලාව ආරම්භ කරමු විභාග කොමසාරිස් ජනරාල් තුමා ඔබතුමා අද දොරමඩලාවේ මුල් ආසනයේ වාඩි වෙලා ඉන්නවා දැන් වෙලාව රෑ 10:10:09 මේ වෙලාවේ බත්තර මුල්ලේ පැලවත්තේ විභාග දෙපාර්තමේන්තුවේ මොකද වෙන්නේ මේ අවස්ථාව වෙන විටත් අපේ නිලධාරීන් සහ සේවක මණ්ඩලය සිය රාජකාරී ඉටු කරමින් තමයි පවතින්නේ. ඉතින් මේ මධ්‍යම රාත්‍රියේ වෙනකම්ම සමහර අවස්ථාවලදී අපි එළි වෙනකනුත් එවැනි රාජකාරීවල නිරතව සිටිනවා. අපේ මොකද සෑම විභාගයකම අපේ ඉලක්කගත දිනවකවානු තියෙනවා. ඒවා සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ ආකාරයට තමයි අපේ නිලධාරී පිරිස් කටයුතු කරන්නේ. බලන්න රෑ නිදි වරාගෙන ළමයි පාඩම් කරනවා. දැන් මේ වෙලාවේ උසස් පෙළ විභාගයට උදානම් වෙන ළමයි නම් අවුරුතුමාද පස්වෙනිදා උසස් පෙළ පටන් ගන්නවා. හතරවෙනිද සිස්සත් විභාගේ තියෙනවා. මේ දෙකට පාඩම් කරනවා. ඒ අතරේ දැන් දොරමඩලාවත් අද මේ මාතෘකාව බව බොහෝ දෙනෙක් දන්න හින්දා බලාගෙන ඇති. සමහරවිට පාඩම් කරන අතරේ බලවත් දන්නෙත් ඇයි අම්මලා තාත්තලා කියලා. ළමයි රෑ නිදි වරාගෙන පාඩම් කරනවා විභාගයට සූදානම් වෙනවා දෙපාර්තමේන්තුවේ මහත්තුරු නෝනලා විභාගයට සූදානම් වෙනවා විභාගේ පවතර ඔක්කොමලා වැඩ මේ මහා රාත්‍රියේ වැඩ ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් පෙන්වන්නකෝ පෙන්වන්න පුළුවන් දේවල් විතරක් පෙන්වන්නකෝ සමහර රහසිගත දේවල් නම් පෙන්වන්න ඕනේ නැහැ විභාග දෙපාර්තමේන්තුවේ බලන්න අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට ඕනම අවස්ථාවක එතුමාගේ දෙපාර්තමේන්තුව ආයතනයේ නිරීක්ෂණය කරගන්න පුළුවන් ඕනම තැනක ඉඳලා මොනවද වෙන්නේ කියලා ඒක තමයි තාක්ෂණේ නවීන තාක්ෂණේ තාක්ෂණේ යටතේ ඇත්තටම ඕනෑම අවස්ථාවකදී ඒ අභ්‍යන්තරික සිදුවන කාර්යභාරය පිළිබඳව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් දැන් මේ මොහොත වෙනකොට නම් කොටසකට පුංචි විවේකයක් දීලා තියෙන්නේ මේ විභාග දෙපාර්තමේන්තුවේ අපි මේකට කියන්නේ ඇසුරුම් ශාලාව ලෙස තමයි අපි සලකන්නේ පැකින් රූම් එක කියලාත් අපි පාවිච්චි කරනවා මේකේ අර කෙළවරේ ඉඳන්ම විශාල සංඛ්‍යාවක් මේ දිවා රාත්‍රී කටයුතු කරනවා මේ දිනවල. අර එහා පැත්තේ කට්ටියක් වැඩ. එහා පැත්තේ කට්ටියක් වැඩ. ඔව් ඔව්. තවත් ඔය වගේ හැම තැනම වැඩ. වැඩ. හැම තැනම බෙන්නන්න බෑ. බෑ බෑ. හැම තැනම බෙන්නන්න බෑ. මේ සාමාන්‍ය ප්‍රමාණයකට පමණයි අපිට පෙන්වන්න පුළුවන්. මොකද මේ අවශ්‍යතාවය තියෙන විශේෂයෙන් එකක් මතක් කරන්නට ඕන මේ කැමරා 200 ගණනාවක් තියෙනවා සවි කරලා මේ CCTV කැමරා මේ ඕනෑම කැමරාවකින් අපිට ඕනෑම ස්ථානයක් නිරීක්ෂණය කරන්නට ප්‍රධානිය වශයෙන් මටත් ඒ වගේම තවත් අතිරේක කොමසාරිස්වරුන්ටත් ඒ පහසුකම් සපයලා තියෙනවා. ඒක දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයක්. හොඳයි. දැන් විභාග දෙකක් එක ළඟ යෙදෙනවා. එකක් තමයි ශිෂ්‍යත්ව විභාගයේ අනෙත් එක තමයි උසස් පෙළ විභාගයේ. සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයට කොච්චර විතර ළමයි පෙනී ඉන්නවද කොමසාරිස්තුමා? දැන් මෙවර 339,334ක් විභාගය සඳහා පෙනී සිටිනවා. උසස් පෙළ සඳහා? උසස් පෙළ 337,704ක් පෙනී සිටිනවා. ළමයි 300,000 ගාන වුණාට අම්මයි තාත්තයි දෙන්නා එකතු කරලා ඒකෝලෙ නැන්දයි මාමයි බාප්පලාරේ මේ පුංචි අම්මලා නායියලා ඔක්කොමලා දැන් මේකේ කොටස් කරුවනේ පුතා විභාගෙ ලියන්නේ වුණාට පීඩනේ තියෙන්නේ අම්මට සමහරට තාත්තට තමයි ආතතිය මේ ළමයා විභාගෙ ලියන්නේ එහෙම සංස්කෘතියක් හැදිලා තියෙන්නේ ඉතින් අපි ඒව ගැනත් කතා කරන්න ඕනේ ඉතින් විභාගය සඳහා සියලු කටයුතු සූදානම් නේද ඔව් දැන් විභාගය සඳහා සියලු කටයුතු සූදානම් මේ වන විට අපි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමත් සිදු කළ අවසානයි තැපැල් කළ අවසානයි පාසල් අයදුකරුවන් සඳහාත් ඒ වගේම පෞද්ගලික අයදුකරුවන් සඳහාත් විශේෂයෙන් උසස් පෙළ විභාගය සඳහා ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය සඳහා වූ ප්‍රවේශ පත්‍රත් අපි මේ වන විට පාසල් වලට තැපැල් කර අවසානයි විභාගයක් පවත්වනවා කියන්නේ කොමසාරිස් ජනරාල්තුමා ලේසි වැඩක් නෙමෙයි විශාල පිරිසක් දායක වෙන වැඩක් නේද විභාග මධ්‍යස්ථාන ඒවට කාර්යමණ්ඩල ගුරුවරු ඇත්තටම දැන් මේක මේ තනි දෙපාර්තමේන්තුවේ තනි ක්‍රියාවලියක් නෙවෙයි සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන් ගුරුවරුන් යනාදී මේ සියලු දෙනාම සම්බන්ධ වෙනවා ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන තව පිරිසක් ඉන්නවා සහෝදර දෙපාර්තමේන්තුව විශේෂයෙන් තැපැල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව යනාදී හැම ආයතනයක්ම මේ සඳහා සම්බන්ධ වෙනවා ඒක තමයි විශේෂත්වයක් මේක ඒක රාශිය වෙච්ච වැඩපිළිවෙලක්
ඒ විතරක් නෙමෙයි අපිට මතක් කරන්න පුළුවන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ඒ වගේම පෞද්ගලික බස් රථ සමාගම් මේවේ සේවය කරන ලබන නිලධාරීන් සහ සේවකයින්වත් උපරිම සහයක් ලබා දෙනවා මේ විභාගයේ පැවැත්වීම සඳහා. එවැනි තත්ත්වයක් තමයි මේ විභාගය සඳහා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක අපි ලැබුණු වාසනාවක් කියලාත් මම කල්පනා කරනවා. මොකද පොලිස් දෙපාර්තමේන්තුව පුදුමාකාර විදිහේ සහයක් අපේ වැඩ කටයුතු සඳහා ලබා දෙනවා. ඒ කියන්නේ අතරමඟදී අවශ්‍ය ආරක්ෂාව සඳහා, ඒ වගේම මේ රහස් ලේඛනයේ ප්‍රවාහණය සඳහා, ඊළඟට අපි ප්‍රාදේශීය වශයෙන් මේ උත්තරපත්‍ර ප්‍රස්සපත්‍ර ගබඩා කරනු ලබන තැන් ඒවා ආරක්ෂා කිරීමට සම්පූර්ණයෙන් මේ සන්නද්ධ හමුදා, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය කටයුතු යොදන. නැත්නම් විභාග වල කොපි කරන අය අල්ලන්නේ පොලිසියෙන් දන්නේ නැහැ නේද? ඒකට කොපි කරන අය මධ්‍යස්ථාන වල ඇතර ඒ කාර්ය විභාග ශාලාධිපතිවරුන් සහ සහකාර ශාලාධිපතිවරුන් ඒ වගේම නිරීක්ෂක මණ්ඩලය තමයි කාර්ය කරන්නේ. හැබැයි මෙවර විභාගයේ ඔබතුමා මේ මතක් කරපු නිසා ඒක මම හිතන්නේ මේ වෙලාවේ කියන්නට ඕන. අපි බලාපොරොත්තු වෙනවා මේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා සෑම විභාග මධ්‍යස්ථානයකටම බාහිරව සන්නද්ධව පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් යෙදවීමටත් ඊට අමතරව අභ්‍යන්තරකව මේ ශාලා සඳහාත් අවශ්‍ය ආරක්ෂාවටත් ඒ වගේම ඔබ කිව්ව ඔය අක්‍රමිකතා කටයුතු වැළැක්වීම සඳහාත් අපි ආරක්ෂක නිලධාරීන් යෙදවීමට වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. හඳුනා ගන්න මංචි සන් ක්‍රැකර්ස් salt and pepper හලු සුදු රසය. හොඳයි, විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කොමසාරිස් ජනරාල්වරයා හැටියට ඒ තනතුර ජනරාල් කියපුවාම නිකන් එක පාට තුවක්කු බයිනෙත්තු තියාගත නිකන් පට්ටි තරු ගාලා නිකන් එහෙම එනකන් ජනරාල් කියපු ගාම නේද මාචාර්යතුමා එහෙම එන හැබැයි එහෙම එකක් නෑ සනත් පූජිත මහත්තයා ඒ බොහොම නිවිච්ච සැරිස ඒ විදිහට බොහොම සාමකාමී ආකාරයට ඉන්නවා. මා කිව්වා මේ බොහොම රසවත්ෙක්, සංගීත රසකාමියෙක්, අමරදේව මහත්තයාගේ එහෙම ගීත ගායනා කරනවා කියලා අපටත් ආරංචි වුණා. ඉතින් බලන්න මේ වගේ දෙපාර්තමේන්තුවක ඉන්න කෙනා මොනතරම් රසකාමියෙක්ද රසවතෙක්ද දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ආකල්ප බලපානවනේ දෙපාර්තමේන්තු කටයුතු සඳහා. දැන් විභාගවලට සංගීතයේ විභාගය අතරින් සම්බන්ධය මොකද්ද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. හැබැයි එතනත් කතා කරන දේවල් තියෙන හින්දායි මම ඒක විශේෂයෙන් අවධාරණය කරලා කතා කළේ, මතු කළේ. අපි තවදුරට කතා කරමු. මම කැමති අපේ විශේෂඥ වෛද්‍යතුමා දෙසට යොමු වන්න. අපි විභාග පැවැත්වීම සහ විභාග පවත්වන ආකාරය, විභාග ප්‍රතිඵල ගැන කතා කරමු. ප්‍රතිඵල එන්නේ අන්තිමට තමයි. දෙපාර්තමේන්තුවෙන් දෙන ප්‍රතිඵලයක් තියෙනවා. හැබැයි විභාග ප්‍රතිඵල කියපුවහම ඊට වඩා ප්‍රතිඵල ගොඩක් තියෙනවා. ඒ සමහර ප්‍රතිඵල ලැබෙන්නේ අම්මලා තාත්තලාට. සමහර ප්‍රතිඵල හම්බෙන්නේ සමාජයට. ඈ විභාග වල ප්‍රතිඵල හැටියට දිවි නසා ගන්න ඇත් ඉන්නවා. විභාග ප්‍රතිඵල සමහරට. සමහර විට ලෙඩ රෝග හැදිච්ච අය ඉන්නවා. මානසික ව්‍යාධීන් වැළඳිච්ච අය ඉන්නවා. අපි මේ විභාග ප්‍රතිඵල ගැන පොඩ්ඩක් කතා කරමු. සන්ත, දැන් ඇත්තටම අපිට විභාගයක් පවත්වන හේතුව මොකක්ද කියලා බැලුවොත් කරුණ වෙනස්. අද මේ සංස්කෘතිය ඇතුළේ විභාගයේ පැවැත්වෙනකොට ගෙවල් වල සිදුවෙන දේවල්, දරුවා මුහුණ දෙන විවිධ කරුණු කාරණා බැලුවහම ඒක වෙන අමුතුම සංස්කෘතියක් බවට දැන් පත් වෙලා තියෙනවා ඉස්සරට වඩා. දැන් උදාහරණයට ශිෂ්‍යත්වයේ මුලින්ම හඳුනලා දුන්නේ නම් ඊටම දක්ෂ දරුවන්ට, පහසුකම් අඩු පාසවල හිටපු දරුවන්ට හොඳ පාසලක් ලබා ගන්න අවස්ථාවක් සලසලා දෙන්නේ, ඒ වගේම ආදායම් අඩු පවුල්වල දරුවන්ට අධ්‍යාපන දිගටම කරගෙන යන්න ශිෂ්‍ය ආධාරයක් ලබා දෙන්නේ. ඒකේ අරමුණින් පටන් ගත්තට පහු වෙනකොට අපි දැන් දකිනවා gedara ammala taatala nendala maamala gururu godak ekathu vela poster gahagena mewena sanskrutiyak hadala den udaharanata kolamba royal eke inna vishaka eke inna lamaiwat ara tarangema muhuna denawa ehttatama e daruwanta shishya adare labenna awashyathawayekut sudusukamakut ne pahedulum godak daruwanta iskole maaru karana vishesha awashyathawayekut ne දැන් එතන වැදගත්කම තියෙන්නේ දැන් ඒ වගේ 10 අවුරුදු 10 වගේ ඒ වගේ විභාගයකට මුහුණ දෙනකොට ඒ වගේ අනවශ්‍ය පීඩනයකට මුහුණ දෙන්න සලස්වන නිසාම ඒ වගේ දරුවන්ට දැරිය නොහැකි පීඩනයක්, ආතතියක් එයාලගේ මනසට ඇතුළු වෙනවා. දැන් ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. දැන් එහෙම දැඩි පීඩනයක් දරුවෙකුට දරා ගන්න බැරි මට්ටමකට
උදාහරණයට ඒකයි මම එහෙම කියන්නේ. දැන් සමහරක් දරුවන්ට අපේ බුද්ධිය කියන එක මට පෙන්වන්න පුළුවන් ඒක විචල්‍යයක්. උදාහරණයකට අපේ රටේ ජනතාවගේ උස බැලුවොත් එහෙම කොටම කට්ටිය සුළුතරයක්, ඉතාමත් උස කට්ටිය සුළුතරයක්. හැබැයි මධ්‍යස්ථ ප්‍රදේශය තමයි ගොඩක් ඉන්නේ. අපේ රුධිර පීඩනය බැලුවත්, ලේවල සීනි ප්‍රමාණය බැලුවත් මේ හැම එකක්ම විචල්‍යයක්. ඒ විදිහට තමයි ඒ හැඩයට අපි ඒකට කියනවා බෙල් කර්ව් එක. නැත්තම් ගෞසියන් කර්ව් එක කියලා. මට ඒක පෙන්වන්න පුළුවන් බුද්ධිය පැතිරලා තියෙනෙත් ඒ විදිහට. එතකොට අපේ පාසලේ පහේ පන්තියේ ඉන දරුවෝ ගත්තාම මෙන්න මේ බුද්ධිය මේ විදිහට විචල්‍ය වෙච්ච ළමයි සමුදායක් ඉන්නේ. එතනත් ඉන්නවා අති විශිෂ්ට බුද්ධියක් තියෙන කොටසක් ඉන්නවා. මධ්‍යස්ථ ප්‍රදේශයේ බුද්ධිය තියෙන කට්ටිය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තව කොටසක් ඉන්නවා ඉතාමත්ම අඩු බුද්ධියක් තියෙන කොටසක්. මට ඕන නම් මේකේ පින්තූරයක් ලබා දෙන්න පුළුවන්. අපිට පේනවා මේ අප දකින්නේ. එතකොට මේක පේනවා. දැන් මේ බුද්ධිය අඩු කොටසකුත් ඉන්නවා. උදාහරණයකට මේක 100ට වඩා වැඩි කට්ටිය, උදාහරණ 130ට වඩා වැඩි කොටසකුත් ඉන්නවා. ඒ වගේ බුද්ධිය අපමණ අපිට ඒකකයක් නෑ. නමුත් මේ සංසන්දනය කරලා ගන්න මිනුමක් තියෙන්නේ. දැන් මේක බැලුවොත් දැන් ළමයි අපි හිතමු අපේ අල්ලපු ගෙදර ඉන්නව දරුවෙක් ওই බුද්ධිය 130ට වැඩි. එතකොට ඒ දරුවා ගත්තොත් එහෙම ඒ දරුවාට යමක් කියලා දුන්නම ටක් ගාලා අවබෝධ වෙනවා. ඒක හොඳට මතක තියෙනවා. ඊළඟට ඒකට ආශ්‍රිතින් ප්‍රශ්නයක් දුන්නොත් ටක් ගාලා උත්තර ලියන්න පුළුවන්. එතකොට මේ දරුවාට ශිෂ්‍යත්වයේ හරි ඕනම විභාගයකට ගියොත් ලකුණු ලබා ගන්න හැකියාව ගොඩක් වැඩි. ඒ වගේම සමහරක් වෙලාවට අපේ ගෙදර ඉන්න දරුවාගේ බුද්ධිය සමහරක් වෙලාවට මේ 85 ප්‍රදේශයේ වෙන්න පුළුවන්. එතකොට ඒ දරුවාට අපි යම් කිසි දෙයක් කියලා දුන්නාට ඒක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක මතක තියාගන්න අමාරුයි. ඒක විභාගයට විනින් විදිහකට කරකවලා දුන්නාම ඒ න්‍යාය පාවිච්චි කරලා ඒ ප්‍රශ්නෙට උත්තරේ හදන්න තේරෙන්නේ නැහැ. මේක කීපසරේ වැඩිපුර මහන්සිත් වෙනවා වෙන්න පුළුවන්. පාඩම් කරනවා වැඩිත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිඵලය අඩුයි. දැන් මේක අපේ ගෙදර කට්ටිය දකින්නේ කොහොමද? අපේ ගුරුතුමා මේක දකින්නේ කොහොමද? අර ළමයට පුළුවන් නම් ඔයාට මොකෝ බැරි. එහෙම කියවන්න අමාරුයි. හැබැයි මේක වෙනස තේරුම් ගන්න නැතුව අපේ ගෙදර අම්මලා හදන්නේ අර පහත බුද්ධිමත්යෙන් පොඩක් පහළයා ඉන්න එක්කෙනාටත් පීඩනය දෙනවා. අන්න අර ළමයාගේ ගානට ලකුණු ගනි. නැත්තම් විවිධ වචන පාවිච්චි කරනවා. උඹට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. විවිධ දේවල් කියනවා. මට කියන වචන ඔක්කොට කියන්න හිතෙන්නේ නැහැ. දැන් එහෙම ඒ වගේ පීඩනයක් ඒ දරුවෙකුට දිගට දෙනකොට ඊළඟට මේකත් එක්කම වෙන දේවල් ටික බලන්නකෝ. ඒ දරුවට සාමාන්‍යයෙන් දරුවෙක් හැදෙනකොට සෙල්ලම් කරලා එළියට බහැලා දුවලා පැනලා ඉන්න ඕනේ වයසේ දරුවෝ. ඒක නැහැ. දවස පුරාම පන්ති. පන්තිය ගිහිල්ලා එනකොට ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න ඕනේ. එතකොට දැන් සමහරක් පන්ති තියෙන උදේ පාන්දර ඉස්කෝලේ යන්නේ ඉස්සෙල්ලා පන්තිය තියෙනවා. එතකොට මේ නිින්දත් අඩු කරලා මේ වගේ පීඩනය දිගට දුන්නාම ඇත්තට මේකේ ප්‍රතිඵල තමයි අවසානයේට සමහරක් වෙලාවට ඒ දරුවගේ මොළයට බලපාන කොටස්. මොළයට බලපාන්නේ කොහොමද? මෙහෙම මේ වගේ මේ විශේෂත්වය විතරක් නෙවෙයි මේ පරිසරය තුළ මේ දරුවෝ තවත් දේවල් අත්විඳිනවා. විවිධ ගැටලු. අපේ සමාජයේ දැන් තියෙන ගැටලු. ගෙදර තියෙන අපහසුතා. අම්මගේ තාත්තගේ අතර තියෙන ගැටලු. මේ විවිධ දේවල් තියෙනවා. මේ ඔක්කොම ආකාරයෙන් පීඩනයට පත් වෙනකොට සමහරක් වෙලාවට දරුවෙක් තුළ අපි විභාගයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කොහොම වුණත් අපි දරුවෙක් හදනකොට අපි බලාපොරොත්තු වෙන මොකද්ද? එයා වැඩිහිටියෙක් වෙනකොට මොන වගේ සාර්ථක දරුවෙක්ද හදන්න ඕනේ කියන්නේ. අනේ සාර්ථක දරුවා කියන එක්කෙනාගේ තියෙන විභාග ප්‍රතිඵල විතරක් නෙමෙයි. අනේ එතනට ලොකු හානියක් බලපානවා. සමහරට විභාග ප්‍රතිඵල තියෙන්න පුළුවන්. හැබැයි එයාගේ තරහ පාලනය කරගන්න, එයාට වෙන කෙනෙකුට ගෞරව කරන්න තියෙන හැකියාව, ප්‍රශ්නයක් ආවම විසඳගන්න තියෙන හැකියාව, යමක් කරන්න ගියාම ප්‍රමුඛත්වය දෙන්න ඕන මොනවටද? මුදල් පරිහරණය කරන්න ගියාම ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කොහොමද? කාලය පරිහරණය කරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ විවිධ ගැටලු. සමහරක් ආසාවල් ආවම ඒක පාලනය කරගන්න කොහොමද? ආවේගයක් ආවම ඒක පාලනය කරගන්නේ කොහොමද? හැඟීමක් ආවම ඒක පාලනය කරගන්නේ කොහොමද? මේ දරුව කෙනෙක් තුළ ඇතිවිය යුතු මිනිසෙක් වශයෙන් සත්තුන්ට වඩා ලැබෙ දියුණු විය යුතු විවිධ ගුණවර්ධන ගොඩාක් තියෙනවා. අන්න ඒ ගුණධර්ම හැට ගන්න වැදගත් වෙන මොලේ තියෙන කොටස් වලට මේකෙන් ඉතාමත්ම අහිතකර හානියක් ඇති කරනවා. එතකොට ඇත්තටම අපි දන්නවා මෙහෙම කතාවක් තියෙනවා. ගොඩක් සමත් වෙච්ච විභාග පිටිපස්සේ අසමත් වෙච්ච ජීවිත තියෙනවා.
හැබැයි අසමත් වෙච්ච විභාග ඊට පස්සේ සමත් වෙච්ච ජීවිතයක් තියෙනවා. එතකොට විභාගෙම නෙමේ ජීවිතේ සාර්ථකත්වයට වැදගත් වෙනවා. ඔව් දැන් ඔය පාඩම් කරන පුතාලා දුවලෑම අන්න දොරමඩලාවෙත් කිව්වා ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මේ අසමත් වුණත් ගොඩ යන්න පුළුවන් ක්‍රම තියෙනවායි කියලා ඒ තරම්ම කමන්නෑ නේද වගේ එහෙම එකක් නෑ. ඔබ කැමති වුණත් අකමැති වුණත් විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගයට පෙනී ඉන්නම වෙනවා. මේ පවත්වන විභාගවලට පෙනී ඉන්නම වෙනවා. ඒ විභාග ක්‍රමය ඒවායේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන ආදී ගැන අපි මීට පෙර දොරමඩලාවෙම කතා කරලා තියෙනවා. ඒ වෙන්ට ඕන දේවල් රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයේ විභාග ක්‍රම ආදී ගැන සංවාදයක් තියෙනවා. ඒක අවශ්‍යයිනේ එහෙම සංවාදයක්. ඒව ගැන අපි මේ අද උනත් කතා කරන්න හැකියාව තියෙනවා. හැබැයි මේ දැනට පවත්වන විභාග ඒවා ඒ ආකාරයෙන් පැවතිය යුතුයි. ඒවට මුහුණ දෙන්නේ කොහොමද? ඒවට සූදානම් වෙන්නේ කොහොමද කියන එකයි අපි මේ කතා කරන්නේ. රටේ සියලු ප්‍රතිපත්ති හදන්න මේකේ කතා කළොත් අපේ ඉලක්කෙට යන්න බැරි වෙනවා. අපේ වැඩසටහන ළඟම එනවා. විභාග දෙකක් අපේ කොමසාරිස්තුමා කිව්වා විදියට ඔබතුමා කිව්වෙත් ලක්ෂ 3 ලක්ෂ ගානක් වුණාට මේක වටේ ඉන්නව මහ විශාල පිරිසක්. විභාග පීඩනය, විභාග බය, ආතතිය මේ ඔක්කොම විඳිනවා ලක්ෂ ගානක්. 3 ලක්ෂ ගානයි ළමයි ලියන්නේ. අම්මා තාත්තා ආච්චිට 100ට සමහරට ආතතිය අපේ මොන පුරා මොකක් කරගනීද කියලා වගේ බලන් ඉඳා ඉන්නවා. ඒ අතරේ අපි කතා කරනවා මතකයේ ස්මරණයේ සහ විභාග සූදානම ගැන අපේ මහාචාර්යතුමා. ඔව් මම හිතනවා මේ මාතෘකාව සාකච්ඡා කරලා හරි හොඳයි කියලා විවිධ පැතිකඩ වලින්. දැන් මේ කතා කරා වගේම ඇත්තටම විභාග කියන එක මේ අපේ ලංකාවේ නම් මෑත කාලනකොට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් එක මේ විභාග වල අරමුණු වෙනස් වෙලා තියෙනවා. අනිත් එක තමයි මෑත කාලේ තියෙන ලක්ෂණයක් තමයි උගක් අය හොඳට ඉගෙන ගන්න. දැන් ඉගෙන ගැනීම වැඩි වෙනකොට තරඟයකුත් වැඩි වෙනවා. දැන් අපි මම කල්පනා කරොත් මම පොඩි කාලේ විභාග ගැන එච්චර දන්නෙත් නැහැ. සිලබස් ගැන දන්නෙත් නැහැ. මම ගුරුවරු දන්නෙත් නැහැ, අපිත් දන්නේ නැහැ. ඉතින් ඔය අකුරු ටිකක් ලියලා එහෙම ගියා. එතකොට බොහොම සැහැල්ලුවෙන් තමයි ක්‍රියාවලිය යෙදුනේ. ඒ සැහැල්ලුවෙන් යෙදීම කොච්චර වටිනවද කියලා දැන් මනෝවිද්‍යාඥයෝ සහ ස්නායු වෛද්‍ය විද්‍යාඥයෝ හඳුනාගෙන තියෙනවා. දැන් අපි එන්නේ ඒ අර මනසේති මොළේ අර වර්ධනයට අවශ්‍ය මූලික ක්‍රියාදාමයන් අවම වෙලා ඒකට එච්චර හිතකර නොවන ක්‍රියාදාමයන් ගොඩක් මේ විභාග ක්‍රම නිසා ඇවිල්ලා තියෙනවා. එකක් මේ අපේ ඇත්තට මම හිතන්නේ අපි උගක් මේ ඉදිරියෙන් ඉන්න අධ්‍යාපනය එකක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්නේ මම දන්න තරමට අපේ අධ්‍යාපනයේ උගක් මේ ස්තරම් ඉහළ විභාග තියන. දැන් මේ අපේ ලංකාවේ උසස් පෙළ විභාගය මත් වෙලා ගියොත් ලෝකෙ ඕනම රටක ලේසියෙන්ම විශ්වවිද්‍යාලය වැඩි කරගෙන යන්න පුළුවන් ඕනම රටක. ඒ කියන්නේ අපේ අසමත් වෙන කණ්ඩායමනේ පිටරට යන්නේ. සමත් වෙන අය විශ්වවිද්‍යාලයට තේරෙනවා. ලකුණු අඩු අය සල්ලිත් තියෙනවා නම් පිට විශ්වවිද්‍යාලයට යනවා. ඒ ගියාම ඒ හැමතැනම ලැයිස්තුවල උඩින් ඉන්නේ අපේ ළමයි තියෙන්නේ. ඒක ඇත්ත. එතකොට ඒකෙන් පේන්නේ අපි හුඟක් උගන්වලා වැඩි. ඒ කියන්නේ අපි උසස් පෙළට විභාගය කරලා තියෙන්නේ රුසියාව නම් විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්ද වඩාත් ඉවර කරලා තියෙන්නේ. ඒ ගියාම පළවෙනි අවුරුද්ද කරන්න දෙයක් නැහැ. ඕස්ට්‍රේලියාව ගියාමත් එහෙමයි. ඒතර ඒකෙන් පේන්නේ අපිට අර තරඟේ වැඩි නිසා අපි වැඩි වැඩිය උගන්වනවා. ඒකට හේතුව අපේ විශ්වවිද්‍යාලේ තියෙන ඉඩකඩ ටික සීමා නිසා. අපි 100%, 2%, 3% නරගන්නේ. 80%, 85% ගන්න රටවල් තියෙනවානේ. එතකොට මේ 100%, 3% ගන්න ගියාම වෙන්නේ මොකද්ද? එන්නේ එන්නේ විභාග ක්‍රම අපි ගැඹුරු කරනවා. වැඩි කරනවා. දැන් වැඩි කරලා මේක අන්තිමට අර මේ ඔටුවගේ පිට බඩු පටු ගන්න වගේ පටවල තියෙනවා. දැන් අර කේමරක් තියෙනවා ඔටුවගේ පිට අවසාන සම්තෘප්තනකම් පටවල තව එක පිදුරු ගහක් දැම්මොත් කොඳ කඩ ගන්නවා කියලා. දැන් ඒ මට්ටමටම ළමයි ඇවිල්ලා කොන්ද කඩන් වැඩේ ඔන්න මෙනිකල් තියෙන්නේ. ඒකට හේතුව අපි විභාග වල දිලා තියෙන බරපතලකම වැඩි. මේක විසඳා ගන්න කොහොමද කියලා මට දැන් කියන්න බෑ. හැබැයි මේක විසඳන්න වෙනවා. එහෙම නැත්නම් එකක් මම කියන්නේ විශ්වවිද්‍යාලේ අපි දන්නවා අපේ අධ්‍යාපනික මනුව දැන් මම මාළක තියෙනවා හොඳ පොත් දෙකක්. එකක් අභියෝග ජයගත් දරුවෝ කියලා අන්ත දිරිය දරියන්ගේ චරිතාපදාන කතා කියලා. ඒ දෙකම ලිව්වේ විශ්වවිද්‍යාලේ 4 වෙනි වසරේ මට මගේ පන්තියේ ළමයි ආවම මම කිව්වා ඒගොල්ලන්ගේ ජීවිත කතාව ලියන්න කියලා. පැයක් විතර දෙන්නා ජීවිත කතාව ලියන්න කියලා. ඒගොල්ලෝ දක්ෂ ළමයි. ඉතින් ඒගොල්ලෝ ඉතාම ඉක්මනින් ඒ කතාව ලිව්වා. ලියලා කියවලා බැලුවම දැන් ඒක අභියෝග ජයගත් දරුවෝ කියන පොතේ 37 දෙනෙක් ඉන්න විශ්වවිද්‍යාලයේ පන්තියේ 5 දෙනයි ශිෂ්‍යත්ව පාස්. 30 දෙනෙක් ශිෂ්‍යත්ව ෆේල්. හැබැයි ඒ 30 දෙනාම විශ්වවිද්‍යාලේ ඉන්න. දැන් ඒගොල්ලෝ පළවෙනි පෙළ සාමාර්ථ අරගෙන ගිහිල්ලා සමහරු අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සමහරු පරිපාලන සියට ඇතුළුලා තියෙනවා. ඉතාලම දක්ෂ වැඩ කරනවා. හැබැයි ශිෂ්‍යත්වය සමත් නැහැ. එකළමෙක් කියනවා එලා ඒක ලියලා තියෙනවා මම මට නැටුම් සහ සංගීත හොඳට පුළුවන්. දැන් අවාසනාවට ශිෂ්‍යත්වයේ ඒක තිබුණේ නැහැ.
තිබුණ නැති නිසා මම ශිෂ්‍යත්වෙ මේ. හැබැයි ඒළම විශ්වවිද්‍යාලය ඇවිල්ලා අයතර නැටුම් මා සංගීතය කළා සාක් රටවල පවා ජයග්‍රහණ ලැබුවා. එතකොට එයාට තියුන්නේ එයාගේ දක්ෂතාවය නෙවෙයි අපි මැන්නේ. එයාගේ දක්ෂතාවය තියෙනවා. එයා කියනවා මට නැටුම් සංගීත හොඳටම පුළුවන්කම තිබුණා. හැබැයි අවාසනාවට තිබුණේ ගණිතයයි සිංහලයි. ඉතින් ඒ දෙකම මට බෑ. ඒක සත්‍යතාව. හැබැයි එන් අදහස් එන්නේ දැන් ඒ ළමයාගේ දක්ෂතාවයට මනින්න ක්‍රමයක් අපි ළඟ නැහැ. අපි කෝකටත් අයිද වගේ එකක් තියෙනවා. දැන් අපි කියනවා මාළුත් ඉන්නවා, කිඹුල්ලුත් ඉන්නවා, සේරම පීනා අපි කියනවා පියාඹින්න කියලා. ඉතින් පියාඹින්න පුළුවන් කුරුල්ල පියාඹිනවා, පියාඹින්න බැරි වුන් කියනවා මුන්ට මොකුත් බෑ කියලා. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් වැඩක් තියෙනවා. ඒ වැඩේ හොයාගන්න අපි යෝහා ක්‍රමේ සාර්ථක නැහැ. එක්ක සූදානම් නැහැ. එක්ක මොකද අපි තෝරන් තියෙන්නේ වෙන අරමුණක. ශිෂ්‍යත්වය බය කරන කතා කරොත් අපි ඒක නවත්තන්න වහාම පුළුවන් නම් හොඳයි පළවෙනි එක. ඒ මොකද ඕක ආරම්භ කරලා අපේ වෛද්‍යචාරිතුමා කිව්වා වගේ ඕක ආරම්භ කරේ වෙන අරමුණකින්. කණ්ණංකර මහත්මයාගේ සමයෝක ආරම්භ කරේ ලොකු අරමුණක. මොකද ඉතාම ආර්ථික වශයෙන් දුර්වල එහෙත් දක්ෂතම ශිෂ්‍යයින් රටට සම්පත් බුද්ධලෙන් බඩපත් කරා. එතකොට ඒගොල්ලෝ ආර්ථික වශයෙන් දුර්වල වුණාට ඒගොල්ලෝ අතහරින්න බෑ. කැලේ පිපිච්ච මල් කැලේම යන්න දෙන්නේ නැතුව ඒගොල්ලෝ මධ්‍ය මහවිද්‍යාලේ ගෙනල්ලා සම්පූර්ණ ශිෂ්‍යාධාර දීලා උගන්ලා ඒ අය තමයි පහුගෙටිගේ සියලුම ලේකම්වරු හැටි ලංකා පාලනය කරේ. ලංකාවට වෛද්‍යවරු ඉංජිනේරු හුඟක් ආවේ මධ්‍ය මහවිද්‍යාල හරහා. ඒ කණ්ණාකර මහත්මයා හොඳම අරමුණින් කර හොඳම දෙයක්. හැබැයි ඒක 942 43 44 කාලේ හරි වැදගත්. හැබැයි ඒක 2019ටත් වැදගත් වෙන්නේ නැහැ. අද වෙනකොට දැන් මට මතකයි මම ඉගෙන විශ්වවිද්‍යාලේ ඉඳලා උපාධියක් කරන් ඉස්කෝලේ උගන්වන්න යනකොට ඒ ඉස්කෝලේ උපාධිධාරීන් එක්කෙනා හිටියේ. දැන් අද ඒ ඉස්කෝලේ ඉන්න උපාධිධාරී 26 දෙනෙක් උගන්වන්න. ඒතර ඒ කියන්නේ අපි උගතුණු දැන් විශ්වවිද්‍යාලට ඇවිල්ලා මේ පාසලට ඇවිල්ලා දෙනවා උගන්වන්න. ඒතර වෙලා තියෙන්නේ දැන් ඒකිට හැමතැනම අර ළඟම පාසල හොඳම පාසලක සංකල්පේ අපි හරියට පාවිච්චි කරනවා නම් ඇත්තටම විශ්වවිද්‍යාලය නවත්තලා ළඟම ඉස්කෝලේ යවන්න ඕන. දැන් අනිත් හැම රටකම එහෙම කරන්නේ. අනිත් තමරණෙන් තමන් උපදිනවා නම් ඒ උපදින ළඟම තියෙන ඉස්කෝලේ එක යාට අයිති. ඒතර ඒ ඉස්කෝලේ මෙයා බඳව ගන්න බැඳිලා ඉන්නවා. එතකොට ඒ පළාතය ඒ ඉස්කෝලේ ළමයා යවන්න ඕන. එතකොට ඒ ඉස්කෝලේ දියුණු කර ගැනීම තමයි කාර්යභාරය වෙන්නේ. අපි එහෙම නෙවෙයි. අපි දැන් මේ උපදුනේ උහල වෙන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙන්නේ රොයල් එකේ ඉගෙන ගන්න. ඒක මතර මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒක අපේම වැරද්දක්. මොකද මම යා කිව්වේ සියලුම සම්පත් තියෙනවා. ඉතාම දියුණු ඉස්කෝල තියෙනවා. උපාධිධාරීන් දැන් 25-30ක් එක ඉස්කෝලක ඉන්නවා. හැබැයි අපිට බෑ විශ්වාස කරන්න මේ ළමයින්ට මේ ඉස්කෝලේ ඉඳලා සාමාන්‍ය පෙළ සමත් වෙන්න පුළුවන් කියලා. කොහේ හරි වැරද්දක් තියෙනවනේ. ඒ එන්නේ ඒ බර අවසාන යන්නේ කාටද? ළමයාට. ළමයාට මේ බර ගියාම ඒ ළමයා දරා ගන්න බැරි තරම් අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ මොකද මේ මනෝවෛද්‍යවරු දන්නවා, අපිත් දන්නවා මේ අය කොච්චර පීඩාවකද ඉන්නේ. අනිත් එක තමයි මේ අනවශ්‍ය ඉලක්කයක් ළමයිමත් දාගන්න. තම ලම්බේ ළමයි කියලා කියනවා සර් මට ඒ නමයක් ගන්න බැරි නම් ඉඳර වැඩක් නෑ. ඉතින් අපි කො දැන් අම්මා තාත්තට ඕනත් නෑ. හරි ඒ මොකද ළමයාම දාගෙන තියනවා එකක් යාට ඕන කියලා. ඉතින් යාට කොච්චර විස්තර කරත් මේක එච්චර බලක් නැති දෙයක් කියලා ඒක යාට දරා ගන්න බෑ. මොකද එයා කියන්නේ අර අනිත් හේරම කතා කරන්නේ ගැන එයා හිතනවා ඒක නැත්තම් අඩුවක් කියලා. ඉතින් ඒ නමේ ගන්න පුළුවන් දේ අර වෛද්‍යතුමා කිව්වා වගේ 100ට එකක් ඉන්නවා. ඒක gifted ළමයි කියලා කියන්නේ. ඒ gifted ළමයි සහජයෙන් උපදිනවා. ඒ 100ට එකක් අපි කියමු ඔලිම්පික් දිනාට හැම කෙනාටම බෑනේ. ඔලිම්පික් තරගයට දුවන්න කණ්ඩායමක් වෙනවා උපදිනවා. ඒතර ඒගොල්ලෝ දිනු කරලා අරන් ඒගොල්ලෝ දිනුවාට දැන් අපිට බෑනේ ඔලිම්පික් දිනන්න. ඒ කියද අපි ඒකෙන් අදහස් වෙන්නේ අපි දුර්වලයි කියලා නෙවෙයිනේ. අපි අපිට වෙන වැඩක් පුළුවන්. මෙන්න මේක අපි කොහොම හරි තේරුම් ගන්න ඕන. කොහොම නමුත් දැන් ඒකට කතා කරලා වැඩක් නැහැ. මේ ළමයින්ට ඒකෙන් තේරුමකුත් නැහැ. අපි ළමයින්ට උදව් කරන්න ඕන මේ විභාගයට ගිහිල්ලා සාර්ථක විභාගයට ලියන්න සූදානම් වෙන්නේ කොහොමද කියලා. පළවෙනි දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ට සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සහයෝගය දෙන්නට ඕන. මොකද පුඩා කාලේ පූර්ණ ළමා වයසක් ගත කරපු එක්කෙනෙක් තමයි පූර්ණ යෞවන වයසක් ගත කරන්නේ. පූර්ණ යෞවන වයසක් ගත කරද්දී තමයි පූර්ණ වැඩිහිටියක් ගත කරන්නේ. පූර්ණ වැඩිහිටියක් ගත කර තමයි පූර්ණ මහලුවියක් ගත කරන්නේ. නැතුව අර අඩපණ වෙච්ච ළමා වියගේ මේ අංග සම්පූර්ණ වැඩිහිටියෙක් බිහි කරන්නම් බෑ. ඉතින් ඒක නිසා මුලින් ඉඳලාම අර ළමයින්ගේ බුද්ධිය වර්ධනය වෙන ක්‍රමශිල්ප ගොඩක් තියෙනවා. මනෝවිද්‍යාවල හඳුනාගත්තු ඒ ක්‍රමශිල්ප පදනම් කරගෙන අධ්‍යාපනයක් ලබා දීමටත් අපි කටයුතු කරන්නට ඕන. අපි ඉතාම සරලව ගුවොත් ළමයින්ගේ මොළයේ වර්ධනය න්‍යායන් කීපයක් තියෙනවා. ඒ මොළයේ වර්ධනය වෙනවා මුල් අවුරුදු 6ේ 90%ක් වැඩිහිටියෙක්ගේ ප්‍රමාණය මොළයෙන් 90%ක් වැඩිද. ඒතර මුල් අවුරුදු 6 මේ නිින්ද, ව්‍යායාම, ආහාර, ඊළඟට ඒගොල්ලන් තියෙන අවස්ථා, පරිසර සම්බන්ධතා මේ සියල්ලම 90 පසිඳුරන්ම හොඳට ගෝචර වෙන්න විදියට වැඩසටහනක් සලසුම් කරොත් අර මොළේ වර්ධනය වෙනවා.
ඒ මොලේ ශක්තිමත්ව වර්ධනය වෙච්ච ළමයා පස්සේ කාලේ හාස්කම් කරනවා. දැන් අපිට මා විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකම තමයි කොහොම හරි අමාරුවෙන් සාමාන්‍ය පෙළ පාසල උසස් පෙළ පාසල විශ්වවිද්‍යාල ආවට පස්සේ ඒ ළමයා වල්ලන්න බෑ කාටවත්. අර සියලුම පහසුකම් ඇතුව අපේ කරන්නේ නෙවෙයි ඉස්සරහට යන්නේ අර අපහසුතාව විඳගෙන අපේ කරේ. ඒ අපහසුතාව කියන්නේ අධ්‍යක්ෂකම. අධ්‍යක්ෂකම අර කාමත්තල වැඩ කරලා කුරේ වැඩ කරලා අම්මා තාත්තාට වැඩ කරලා හරක් බල්ලා ඒවා සේරම කරපු ළමයා විශ්වවිද්‍යාල ඇතුළු වුණා නම් කොහොම හරි එතනින් පස්සේ සමාන ගුරුවරු සමාන පහසුකම් එතකොට යාගේ අර යටපත් වෙච්ච ශක්ති සියල්ලම මතුවෙලා එනවා. ඉතින් මම දැන් මේ කොහොමද තේරුම් කරන්නේ කියලා ඉතින් ඒක නිකන් උගක් වෙලාට අම්මලා හිතන්නේ අතුගාඩ අතු ගන්නවත් දැන් දෙන්නේ නැහැ. ඉස්සර අය පොඩි කාලේ පොඩි ඉදලක් තියෙනවා පොඩි කොස්සක් තියෙනවා ඊළඟ පොඩි උදල්ලක් තියෙනවා අම්මලා තාත්තලා වගේ අපිටත් වැඩ තියෙනවා. දැන් ළමයි කොස්සක් ඉදලා කතින් අල්ලන්නේ අල්ලුවත් කියන්නේ හාහවක තියලා අර පොතක් අරන් බලාගනි. මෙහෙම ගිහිල්ලා නම් අරුබුදයක් එනවම තමයි. හොඳයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන ප්‍රතිපත්තිමය කාරණා කීපයක් මතු කළා මහාචාර්යතුමා. නිදහස් අධ්‍යාපනයේ වටිනා සංකල්පයක් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල මොනවද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම දැන් බලන්න මේ සභාවදියා මේ මණ්ඩපයේදියා අපේ රටේ විභාග කොමසාරිස් ජනරාල්තුමත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් මධ්‍ය මහාවිද්‍යාලයක ඉගෙනගෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළටම ආපු කීර්තිමත් නිලධාරීක සනත් පූජිත මහත්තයා දැන් අනෙක් අය සියලු දෙනා අපි සියලු දෙනා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන මහාචාර්යතුමා කිව්වා අපේ විභාග ක්‍රමයේ ඇගයීම් ක්‍රමයේ වටිනාකම ජාත්‍යන්තර මට්ටම තව රටකට ගිහාම අපේ දරුවෙක් මොන වගේ තැනකද ඉන්නේ අපේ උසස් පෙළ ලියපු කෙනෙක් සමහර රටක උපාධිධාරී තරමට කිට්ටු කරන්න පුළුවන් දැනුමක් තියෙනවායි කියලා කිව්වා. හැබැයි එහෙම සියල්ල තියෙද්දි මෙහෙම වෙන්නේ කොහොමද කියලා තහඬ වෙනවා සමහර තැන්වලදී. මෙච්චර ඉහළ අධ්‍යාපන මට්ටමක් තියෙද්දි මෙච්චර වටිනා අධ්‍යාපන ක්‍රමයක් නිදහස් අධ්‍යාපනයේ අපි නිදහස් සෞඛ්‍ය සේවය අපි හරියට අගය කරලා නැහැ. මෙහෙම රටක් තව කොහෙවත් තියෙනවද කියලා හිතන තරමට වටිනා සංකල්ප දෙකක් නෝ ඔය දෙකම. මේ මම හිතනවා මහාචාර්යතුමා කතා කරන්න කලින් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇහැටියට කොමසාරිස් ජනරාල්තුමාට කියන්ට යමක් ඇති. මොකද ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් මතු වුණා. ඔව් ඇත්තටම අපේ දහරෝහණ අතුකරස මතක් කරා වගේ දැන් මේ අපි මේ යොමු වෙලා තියෙන්නේ අපේ රට විශේෂයෙන් මේ ලිඛිත පරීක්ෂණ වලට පමණයි. මේ ළමයින්ගේ තියෙන බහුවිධ කුසලතා මන්නේ ක්‍රමවේදයකට අපි ගිහිල්ලා නැහැ. මේකට එක පැත්තකින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් වා කියන්න අවශ්‍ය වෙන්නේම නැහැ. මේ විභාග පවත්වන්නේ අපි සකස් කරගන්නා ලද විෂය මාලාව ඔස්සේ එහෙම නැත්නම් විෂය නිර්දේශයන් ඔස්සේ. මේ විෂය නිර්දේශය සකස් කරාට පස්සේ අපි මේ විෂය නිර්දේශයේ යටතේ ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලිය යටතේ අපි බලන්න ඕනේ මේක කොහොමද තක්සේරු කරන්න කියලා. මේ තක්සේරු කරන ක්‍රමයෙන් එකක් තමයි මේ මධ්‍යගත වෙච්ච මේ විභාග ක්‍රමයේ යටතේ ලිඛිත පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණ පමණක් නෙවෙයි ප්‍රායෝගික පරීක්ෂණ වලටත් අපිට යන්න පුළුවන්. දැන් මේ වන විටත් අපි සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ సౌందర్య విషయයන් සම්බන්ධව ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. ඊළඟට තාක්ෂණික විෂය ධාරාවේ විෂයන් වල ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. ඉතාම සාර්ථකයි. ඉතාමත්ම මනා ලෙස සංවිධානය වෙමින් පවතිනවා. ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අදහසක් තියෙනවා මේ ඇතැම් විෂයන් විශේෂයෙන් ශාරීරික අධ්‍යාපන විෂය. මේක ලිඛිත පරීක්ෂණයක් දැන් තියෙන්නේ. මේක මේ පිටනේදී ළමයින්ගේ හැකියාව මනින්න පුළුවන් විෂයක්. ශාරීරික අධ්‍යාපන විෂයට ප්‍රායෝගික පරීක්ෂණ යන්න පුළුවන්. විද්‍යාවට යන්නත් පුළුවන්. ICT විෂයට යන්නත් පුළුවන්. දැනටමත් අපි තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පරීක්ෂණයක් විදිහට තමයි දැන් පවත්වන්න තීරණය කළා. ඒකේ නියාමන පරීක්ෂණය පැවැත්වුවා. වෙනදට ළමයි ලක්ෂයක් වගේ ප්‍රමාණයක් පෙනී සිටින්නේ මෙවර ඒ සඳහා 186,000 නියාමන පරීක්ෂණයට මූණ දුන්නා. ළමයි බොහොම කැමති මේ ICT කියන විෂය මේ ලිඛිත පරීක්ෂණයකින් බැහැරව ප්‍රායෝගික විෂයක් විදිහට පෙනී සිටින්නේ. ඉතින් ඒකෙන් පේනවා අපිට මේ ප්‍රායෝගික පැත්තට යන්නට පුළුවන්. මහාචාර්යතුමා මතක් කරා වගේ මේ බහුවිධ කුසලතා මනින්න පුළුවන් නම් මේ සෑම ළමයෙක්ම සමත් කරන්න පුළුවන්. නැත්තම් ලිඛිත පරීක්ෂණයකින් 100%ක් නම් ප්‍රතිඵල අපිට ලබා දෙන්නට බෑ. ඉතින් මේක තමයි අපි අවබෝධ කරගන්නට ඕනේ. හැබැයි කෙසේ වෙතත් අර අපේ හසන්ත මහත්තයා මතක් කරා වගේ මේ දැනට තියෙන ක්‍රමවේදයේ යටතේ නම් මේ විභාග පාස් වෙන්නට ඕනේ. පාස් වෙලා තමයි වෙනසක් අපි ඇති කරන්න වෙන්නේ. ඉතින් ඒක සානුකම්පිත හේතු මත ඒ නම එහෙම දෙන්නෙත් නෑ නේද? නෑ නෑ. දැන් එහෙම සලකලා බලලා නිකන් බවුනේද වගේ එහෙම නෑ නේද? නෑ. දැන් අපි ඒකටත් පියවරක් ගත්තා. දැන් මේ පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය එකට තියලා මේ අපේ ඇගේ මණ්ඩලවලදී
අවසන් ලකුණු තීරණය කිරීමේදී යම් යම් සානුකම්පිත විදියට බලපු අවස්ථා තියෙනවා. එතකොට කෘතිම ලෙස තමයි ESBs යනාදී ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් ගියවර විභාගයේ ඉඳන් මේ පළවෙනි පත්‍රයේ ලකුණු සහ දෙවෙනි පත්‍රයේ ලකුණු වෙන වෙනම තමයි පරිගණකගත කරලා අවසන් ලකුණු තීරණය කරේ ඒ පරිගණකයි. ඉතින් ඒකෙන් අපිට පෙනී යනවා වර්තමානයේ ඒ අර අනවශ්‍ය ඒ සාමාර්ථ B සාමාර්ථ. හැබැයි ලෙසම ඒ සාමාර්ථයක් ගත්තනම් දරුවේ එයාගෙන් නිරූපණය වෙන්නට ඕන සමාජයට ආපහම ඒ සාමාර්ථ. එහෙම නැත්නම් ඒක ජාතික ඇගීමක් නෙවෙයි. අපි දෙපාර්තමේන්තුව ජාතික ඇගීම් හා පරීක්ෂණ සේවාවක් විදිහට මේ තක්සේරුකරණය නිවැරදිව කරන්නට ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ ප්‍රායෝගික කුසලතා මනින්නටත් අපි හැම විටම මේ සෑම විශේෂකකින්ම උත්සාහ කරන්නට ඕන. උත්තරපත්තරවලත් හොඳ හොඳ දේවල් තිබිලා හම්බෙලා තියෙනවා කියලා අපට ආරංචි වෙලා තියෙනවා. දැන් හොඳම කවිය එහෙම තෝරනවා නම් රාජ්‍ය සම්මානේ දෙන්න වටේට කවි තිබිලා තියෙනවා උත්තරපත්තරවල. සමහර ඊට වඩා වටින ඔය වෙනත් ඇගීම් ක්‍රමයකින් අගයන්ට මම කියන්නේ මේ දරේව කරන්න කියලා නෙමෙයි. හැබැයි එහෙම අත්දැකීම් ඔය උත්තරපත්තර පරීක්ෂකවරුන්ට ඕනෑ තරම් ලැබිලා ඇති. අපේ මාතෘකාව මතකය ස්මරණය සහ විභාග සූදානම ගැන අපේ මහාචාර්යතුමා. ඔව් ඇත්තම කියනවා නම් විභාගයකදී අපි අමතකම කරන පැත්තක් තමයි මම කතා කරන්නේ මේ කෑම බීම ගැන. ඒ කියන්නේ දරුවා විභාගයට සූදානම් වෙන හැම මොහොතකම අපි කවදක්වත් එයාගේ සමබල ආහාර වේලක් ගැනවත් එයා නිසි විදියට පෝෂණයක් ලබනවද කියලාවත් දෙමෝපියෝ අමතක කරනවා. අසන්ද විශේෂයෙන් අද තියෙන මේ තරගකාරී තත්ත්වය ඔය අපි දයරෝහණතු කරලා සයගු වගේ තරගකාරී තත්ත්වය ඉතාම උච්ච තත්ත්වයක තියෙනවා. සමහර දරුවන්ව උදේවරුව එක පන්තියකට දාලා ඊට පස්සේ දවල් ආහාර වේලක වාහනයක මගක ගහක් යට කොහේ හරි පුංචි දෙයක් දීලා දවල්වරුව ගෙනියනවා. ඊට පස්සේ හවස්වරුව තවත් එකකට යනවා. මෙන්න මේ තරංගය නිසා පෝෂණය ගොඩක් වෙනවා. මට හොඳම උදාහරණයක් දෙත හැකි මේ ලංකාවේ 2015 උසස් පෙළ අයිලන්ඩ් රෑන්කයක් ගත්ත දරුවෙක් මාව මුණ ගැහෙන්න ආව විශ්වවිද්‍යාලයට දෙමව්පිය දෙන්නත් එක්ක. මට හරි පුදුමයි දරුවා දැක්කාම ගෑනු දරුවෙක් එක විෂය ධාරාවක මේ පුදුම විදිහට කෙට්ටු වෙලා මම ඒකේ දරුවා දැක්කහම හරිම කනගාටුවක් හැදෙනවා. අයිලන්ඩ් රෑන්ක් එක එක වුණාට පුදුම කනගාටුවක්. මම ඊට පස්සේ ඇහුවා ඉස්සෙල්ලාම ඇහුවේ ඔයා නිදාගත්තේ නැද්ද විභාගේ කාලේ? කෑවේ බිව්වේ නැද්ද විභාගේ කාලේ? එතකොට ඒ දරුවා දීපු උත්තරේ මම පැය 18ක් පාඩම් කරා මේ අයිලන්ඩ් රෑන්ක් එක ගන්න. මොකෝ අර අර මෙතුමා කිව්ව જાතිය දෙයක් තමයි එයා විසින්ම දාගෙන තියෙන ඔළුවට දෙයක්. මට මේ විෂය ධාරාවේ අයිලන්ඩ් රෑන්ක් එකක් අවශ්‍යයි. එතකොට අම්මයි තාත්තයි කිව්වා අනේ නෑ සර් මෙයා වැඩි කනබුණ කෙනෙක් නෙමෙයි කෑවි කනබුණ වෙලාවක් නෑ නේ අසන්න දැන් පැය 18ක් පාඩම් කරාගෙන අනිත් ඔක්කොටම තියෙන පැය 6 නේ නිදා ගන්නයි ඔක්කොටම තියෙන්නේ. එතකොට මේ தත්ත්වය යටතේ මේ දරුවා දැන් රෝගී தත්ත්වෙට පත් වෙමින් තියෙන්නේ. ශාරීරිකව රෝගී தත්ත්වෙට පත් වෙමින් තියෙන්නේ. පෝෂණය අන්තිම يعني මන්දපෝෂී தත්ත්වෙට පත් වෙලා තියෙන දරුවෙක් මේ. එතකොට මේ දරුවා දැන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. අපේ රටේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබෙන දරුවේ. නමුත් බලන්න මේගොල්ලෝ මෙච්චර ලොකු අරමුණක් ඇතුව ගියා. ඊට පස්සේ මේ දරුවාට මගෙන් ඇහුවා සර් තව අපට ඉස්සරහට යන්න පුළුවන්ද? මම කිව්වා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ලෝකෙත් එක්ක ඔයා ගමන් කරන්න. ඉස්සෙල්ලා ඔයා කවුද කියලා ඔයා අවබෝධ කරගන්න. දැඩි අරමුණු වලට යන්න එපා. ඉතාලම සරල ගමනක් යන්න පුළුවන්. ඔයා සුවිශේෂී පුද්ගලයෙක් ලංකාවේ මේ විෂය ධාරාවේ අංක 1. එතකොට ඔයා සුවිශේෂී පුද්ගලෙක් අර මේ අපේ වෛද්‍යතුමා කිව්වාගේ අර මෙහා කෙළවරේ මේ ගෞසියන් ඩිස්ට්‍රිබියුෂන් මෙහා කෙරවල ඉන්න උඩම ඉන්න දරුවෝ ඒක අපි කතා කරන්නේ. එතකොට ඒ දරුවා ගැන කතා කරනවා මේ දරුවගේ ගත්ත ආහාර වේල් ගන්න ඒ දරුවා ඒවා නොසලකා හරලා දින ගන්න කාන්තාවක් දරුවේ දැරියක් මෙයා. එතකොට අනාගතයේ අපි බලාපොරොත්තු වෙනවා මේ දැරියගෙන් අනාගත පරම්පරාවක්. එතකොට සෞඛ්‍ය සම්පන්න සමාජයක් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අන්තිමට මේ දරුවට අවස්ථාවක් ලැබෙනවා හසන්ත මෙන්න බලන්න අපේ රටේ මේ විභාගයේ අංක 1 ගත්ත දරුවාගේ තීරණයක් ගන්නවා මම කියන්නේ නැන්නේ මේ විභාගෙ මුණ දෙන දරුවන්ට දෙමව්පියන්ට ඔක්කොටම මේ දරුවට ලැබෙන අවස්ථාවක් මේ දරුවට අපි කිව්වා අවශ්‍ය නම් මේ ලංකා විශ්වවිද්‍යාල නැතුව ඕනනම් පිටරට විශ්වවිද්‍යාල වුණා ශිෂ්‍යත්වයක් ඔයාට ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල මෙල්බර්න් නගරේ විශ්වවිද්‍යාල ලැබෙනවා. නමුත් මේ දරුවා යන්නේ හේතුව දෙමව්පියෝ දාලා මට ලංකාවෙන් යන්න බෑ. අච්චර මහා දරුණු අරමුණකට ආපු ළමයා නැවතිලා ලංකාවේ අවුරුදු එකමාරක් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පසුබිමින් ඉන්නවා. ඉඳලා තමයි ලංකා විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්නේ. එතකොට බලන්න මේගොල්ලන්ගේ චින්තන හැකියාව සහ මේගොල්ලන්ගේ යන ධාරාවත් එක්ක බැලුවාම අපි ඔය කියන විභාග සමත් වෙන උඩම ඉන්න අය අර කිව්වා උඩම ඉන්න අයගේ තීන්දුව තීරණ ගැනීමේ හැකියාව කොතනද තියෙන්නේ?
ඒ වගේම මේ පුද්ගලයන්ගේ පෝෂණ රටාව ගත්තාම මේ පුද්ගලයෝ ඉන්නේ කොහෙද? වැඩිපුරම මේ අය හසන්ත කන්නේ පුංචි කුඩා කෑම, එක පාන් කෑල්ල. එහෙම නැත්නම් වඩේ එකක්. එහෙම නැත්නම් පුංචි මොනහරි මේ මේ රටක ජුටි කම් මොනහරි ටිකක්. ওই ටිකක් තමයි කන්නේ වතුර එකක් බොන්නේ. හැබැයි මේගොල්ලෝ නොදැනීම මේ යෞවන වයසේට අත්‍යවශ්‍ය වෙන ශක්තිජනක ප්‍රෝටීන, කැලරි ප්‍රමාණය ඇඟට අඩුවෙන් ලැබෙන්නේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? විභාගි අවුරුදු දෙකක් දෙකහමාරක් තිස්සේ මේ මහන්සිය මේ විදිහට වෙනකොට ශරීරය දුර්වල වෙනවා. ශරීරය දුර්වල වුණාම දෙමව්පියෝ හිතන දෙයක් තමයි මෙන්න අපේ දරුවට කවුරු හරි කෙනෙක් ඇස්වා ගැටවා දුන්න කියලා. දැන් අපි යනවා බාරයක් අරගෙන දේවාලයකට. එහෙම නැත්නම් යනවා අපි කොහේ හරි බෝධිඥාස කෙනෙක් ගාවට. ඒ තමන්ගේ ආගමික විශ්වාස මත යනවා. ගිහිල්ලා ඊට පස්සේ අපි උත්සාහ කරනවා මෙතනින් ගැලවෙන්න මේ ළමයට ලෙඩ දුක් හැදෙන්න එපා කියලා. හැබැයි ලෙඩ දුක් හැදෙන අත්විවාරම අපි දාලා ඉවරයි මේ දරුවට. මේ දරුවා දුර්වලයක් කරලා ඉවරයි. මේ දරුවා තුළ කොහොමද අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ? මේ දරුවා තුළ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ අමාරුයි. එතක සමහර දරුවෝ අපිට කියනවා විභාගය වුණාම නිින්දයක් නැහැ කියලා කාලයක් යනකම්. ඒතකොට නිින්දයක් නැහැ. ඇඳ උඩට ගියත් හසන් නිින්දයක් නැහැ. ඇයි හේතුව? නිසි කාලසටහනකට ඒ වැඩේ කෙරිලා නැහැ. මේ විභාගය කියන්නේ ජීවිතේ එකම එක දෙයක් නෙවෙයි. ඔබ කිව්වා විභාගයේ ප්‍රතිඵල දිනවා කියලා සියයේ වෙනසා ගැනීම. ඒ කියන්නේ ජීවිතේ එකම එක දේ විභාගය කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නුවොත් එහෙම. විභාගය කියන්නේ ඇත්තම වැදගත් දෙයක් තමයි. සනත් පූජිත මහත්තයා කිව්වා වගේ විභාගය වැදගත්. මිනිසුන්ගේ ජීවිතේට වැදගත්. හැබැයි ඒ නිසා අන්න මුළු අනාගතේම අපි පාවදීම කවක් කරින්න අවශ්‍යතාවයක් නැහැ. අපේ තියෙන සියලුම ශක්තියේට යෙදුවොත් එහෙම අනිත් ඒවා අමතක කරලා. මේක හරියට අර මේ හසන්න මම දකින්නවා පූසෙක් පාර පනිනවා වගේ කියලා. බල්ලෙක් පාර පනිනකොට අපි දකින්න වාහනයක යනකොට ඌ ටිකක් දෙපැත්ත බලනවා, වාහනයක් යනකොට පොඩ්ඩක් පස්සට එනවා. පූසෙක් පාර පනිනවා හසන්න හොඳට බලන්න ඉදිරියේ තියෙන අර ඉලක්කයක් මත එයා පනිනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට පූස වාහනවලට යට වෙන හේතුව. එයා දෙපැත්ත බලන්නේ. එතකොට මෙන්න මේ වගේ ඉලක්කයකට අපි ගියොත් දෙපැත්ත හොයන් නැතුව අපිට පෝෂණ ඕනතා රසකට මුණ දෙන්න වෙනවා. මන්දපෝෂී දරුවෙක් සමාජගත වෙන්න පුළුවන්. මේක හරිම වැදගත්. ඉගෙනුම් පරිසරය සහ ආහාර රටාව බොහොම වැදගත් වෙනවා විභාගයට. දැන් උසස් පෙළ විභාගය නම් මේ අවුරුද්ද තව සති දෙකක කාලයක් තියෙනවා. මේ සති දෙක අපි කල්පනාකරණය කරගන්නේ කොහොමද? ශිෂ්‍යත්ව විභාගයේ නම් මේ සති දෙක තුල ආහාර රටාව, ඉගෙනුම් පරිසරයේ අඩුපාඩු තියෙනවනේ, ඒවා හදාගන්නේ කොහොමද කියලා අපිට යමක් කියලා දෙන්න පුළුවන් නම් හරි වටිනවා. දවතුමා ආහාර ගැන කිව්වා. සමහර ළමයි කන්න නැත්තේ නැති හින්දා පාන් වාටි කන්නේ සමහරට නැතික. හැබැයි තියෙන ළමයිනුත් සමහර විට කන්නේ නැහැ. ඊට පස්සේ අම්ල පිත්‍ර රෝගේ, ගැස්ට්‍රයිටිස්, අරෝමියා කියලා. ඉතින් ඊට පස්සේ විභාග ශාලාවට ගිහිල්ලා වමනේ දානෝ අරෝම බැලින්නම් මේ පසුබිම් කතාව බොහෝ ඈතට යන කතන්දර තියෙන විභාග ශාලාව ඇතුලේ මතුවෙන්නේ. එහෙම දේවල් වෙනවා. එහෙමත් එකක් තියෙනවා අපේ විභාග මාසාරසමට අත්දැකීම් ඇති. ශිෂ්‍යත්වයේ කන්න නොදී දුන්නට ළමයින්ට ඒ විදිහට වෙලාවක් වෙන් කරන උදේට ශිෂ්‍යත්ව විභාගයේ පරිවෙන ප්‍රශ්න පත්‍රය ඉවර වෙලා දෙවෙනි ප්‍රශ්න පත්‍රය අතර පුඩා විවේකයේ තුල අම්මල පුදුම උනන්දුවක් දක්වලා මේ ළමයට කන්න බොන්න දෙන්නේ. ඉතෙක්කල් ඒ උනන්දුව නැහැ. ඇත්තටම අවංක උත්සාහයේදීනේ ඒ කෑම දීම නෙමෙයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිවෙත ළමයාගේ විමසීමක් කරන්නේ. ඒ අවසරේ නොදෙන්න හේතුවක් ඒක තමයි. මං කියන්නේ ඔය උනන්දුව ළමයාගේ ආහාර වේල ගැන මුලින් ඉඳලා තිබුණා නම් ඊට වඩා හොඳ ප්‍රතිඵලයකට යනවා. ඔව් ආහාර දෙන්නේ කියලා සමහර අම්මල වැඩි ආදරයට ආහා කණ්ඩ ළමයෝ කණ්ඩ කොහොම ඉඳලා නෝ කණ්ඩ කියලා අධි පෝෂණය කියන වැඩිපුර කවන කොල්ල බුද්ධි ටික වෙලාවක් යනකොට මේ කාලා පාඩක් ගිරිල්ලක් එහෙම ඒවත් තියෙනවා. වැඩි ආදරයට කවන්න ගිහිල්ලා එතනත් වැඩ වරද්ද ගන්න ඉන්නවා. අර ඔබතුමා කිව්වා සමබල ආහාර වෙලා ඒක ආහාර රටාවක්. ඒ කියන්නේ ඉගෙනුම් පරිසරයත් එක්ක ගැළපෙන දරුවාගේ අධ්‍යාපන ක්‍රමයට ගැළපෙන ආහාර රටාවක් පිළිබඳ දැනුමක් අම්මලා තාත්තලාට තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න ඕන වටින දේවල්. මතකයේ ස්මරණයේ සහ විභාග සූදානම ගැන අපි කතා කරන්නේ මට අවශ්‍ය වෙන පාලක මැදිරියන්ට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් කතා කරමු.